වසවිසෙන් තුර ආහාරයකට පාර කියන මගේ YouTube channel එකෙන් ඔයගොල්ලෝ හම් වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට හැමෝටම සුබ දවසක්. ඉතින් දුප්පත් මගේ පුංචි ගෙවත්. ඉතින් ගෙවත්තේ සැරිසරන්නයි යන්නේ. සැරිසරන්නෙන් කියන්නේ මම බණ්ඩක්ක බීජ ටිකක් ගෙනව හිතව ගන්න. ඉතින් බණ්ඩක්ක බීජයි මම හිතව ගත්ත මගේ අනිත් පැල ටිකයි බීජ ටික පැල වෙලා තියෙන විදිහයි බලමු. ඉතින් යමු මගේ දුප්පත් මගේ පුංචි ගෙවත්තට. ඉතින් යාළුවනේ ඔය තියෙන්නේ මේ බණ්ඩක්ක බීජ ටික. දැන් අපි හිටව ගන්න යන්නේ. මෙතන මම දාලා තියෙනවා. මම මෙතන 3-4ක් වැඩිපුර දාගන්න මොකෝ මේ වැඩේ කියන්නේ මේ ගොළුබෙලි කරදරේ හොඳටම තියෙනවා. ඉතින් මේ මම ගොඩක් දේවල් කරා. සමහර වෙලාවට ඉවත් අසාර්ථකයි. ගොළුබෙල්ලන්ගේ හානිය ඉතාමත්ම දැඩිව තියෙනවා. පහක් විතර දාගත්ත එකට. හිටව ගත්තා. මේ හරි නුද්දාම තව වීජයක්. කරන්න පුළුවන් ආයෙ බලන්න මේ. ගොළු බෙල්ලෝ හානි කළා මේ කාලා. ඒක තමයි වැඩේ. හරිම කරදරයක් තියෙන මේ ගොළු බෙල්ල. අගාව පැල ටික හානි කළා. දෙක තුනක්ම වැඩිපුර හිටවන්නේ ඒකයි. මොකෝ මේ වැඩලාවත් ඒගොල්ලෝ හානියක් කරොත් අපි ඉතුරු වෙන පැල ටික අපිට ආරක්ෂා කරගන්න පුළුවන්. මේ බයෙන් කටු තියනයි. හොඳට බලන්න ගොළු බෙල්ල කටු. කරදහය දාල් තියෙන නිසා සමහර ටුන්ට එක හානි වෙලා තියෙනවා කියලා පේනවා මට. බණ්ඩක්ක විතර නෙමෙයි මෑට ටිකකුත් දැන් හිටව ගන්න යන්නේ. මෑටත් හිටව ගම්. මේ පිටව ගන්නේ නේ. මෙතන පැල දෙකක් හිටවුවට එකයි හරි ගියේ නැත්තේ. මේ එකක් හරි ගියේ නැහැ. ඉතින් ඒකට අඩුපාඩුවට මේ වීජ ටික දාගන්නවා. එතකොට ගාන්ට පැල දෙක ගානේ ඇදිලා එනවා. මෙතන තියෙන හවරිමෑයි මස්මෑයි දෙකම. දැන්ට පැල ඇති වෙයි. මෙතන එකක් තියෙනවනේ. දැන්ට දාගම් පැල දෙක. ரெண்டு மஸ்மே அதிக இவத்தீன் புஞ்சி இடகினுத் தர பிரயோஜன கண்ண புடுவாங்க. දැන් අපි හවරිමු. දැන් දාමු. මාස්. දැන් මාස් මේවා. ආවරි මේක මුත්ත ගන්න හිතුවා. දැන් මාස් මේ හරි මේ දෙකම දැම්මා. හොඳ පෝර එතනත් දාමු අපි මස් මෑයි හවරි මෑයි.
මං හිටව ගත්තා මේ මස්මෑ. තොට මට පුළුවන් මෙන්න මේ විදිහට මේ නාරංගහට යවන්න. මේ ආකාරයෙන් නාරංගහට යවන්න ලස්සනට තියෙයි.